තමාගේ සිතේ උපදින සිතිවිලිවල දෙපැත්ත තමයි මේ ලෝකේ දෙපැත්ත. බුදුහාමුදුරුව මේකට කියනවා දුවධර්මය කියලා මොකක් කියලද දුවධර්මය දුවධර්මය එහෙමත් නැත්තන් දුවතාවය කියලා. දුවධර්මය හෙමත් නැත්නම් දුවතාවය කියලා. දුවතාධර්ම දුවධර්මය. ධර්මතා දෙකක් දැ අපි හලතින වචනයක් හිරි කොතක් කිය මොනාද හිරියොතක් කියන් මනාට ලැජ්ජා බයද පවට ලැජ්ජයි බයද යමෙක් පව්කරන්්ඩ ලැජ්ජයි නම් බයයින. එක තීරමමොකක්ද කරණජ කියන එක කුසලය කියනෙක්. හිරි කොතක්. එහෙන යම් කිසි කෙනෙක් පවකරන්ඩ බය නැත්තන් පව්කරඩ ලැද්ජ නැත්තන් ඇ? කැමෙක් පව් කරන්න බයනැත්තං ල්ජ නැත්තම් මොකත් දෙකට කියන්න හරි අහිරි හිරි අහිරි ොතක් අනෝතක් ඔන්න ඔොහෝමයි බුදු හාමුදුරුව ත්‍රිපිටකේ මෙන්න මේ දුවතාවේ විග්‍රහ කරති. එ ධර්මතා දෙ කෞද විග්‍රහ කරන් උගන්නන් දේශනා කරන්න බුදුවරේ කෙන මේ ධර්මය කාගෙද බුුවේ කවුරු හරඉන්නවද අපි දෙයි ය බණ කියනව හලතියෙන දෙුබන කියන හලනතුමය එහෙන කොහොම දෙක දේව ධර්මයක් වින්. එක දේව ධර්මයක් නෙමේ. දෙියන්ට බන කියන්න බෑ. බණ කියන්නේ බුදුවරු. ධර්මය දේශනා කරන්නේ බුදුවරු බුදුවරු පෙන්ා දෙන ධර්මතාවයක්මෙක්. එක තමයි දුවධර්මය. දුවතා ධර්මය. දුවතාව. එන මේ ඔක්කෝගෙන්ම අපිට තේරුණා, මෙන්න මේ බුදුහාමුදුරුව දේශනා කරන දුවධර්මය දවතාව කොහෙ දුවතාවේද මේ ලෝකයේ දුවතාවේ කියන් මේ ලෝකෙ දෙපැත්ත ගැන් තමාගේ සිතේ සිතිවිලිවල දෙපැත්. ඔන්න එහන් දැන් අපට තෙරවාමේ ඔක්කුම ගාථාවලින් බුදුහාමුදුරුව අපිට විග්‍රහ කරන්නේ මෙන්න මේ එකම ධර්මතාවය. දන් අප තේරුණ නිවන්දකන්ඩ නම් මොකද කරන්න ඕනක නිවන්දකඩ නම් මොකොද කරන්නටු එකයි තේරුන්ගන්න ඒක නිසා දැම් බුදු හාමිදුරුව අපිට මෙන්න මෙහෙම ගාතාවක් කියනවා මොකදද කියන ගාථාව දහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම සබ් පපපස්ස අකරන කමනාද කරන්න ගියන් අකරණය වූ සියලූම පාපයන් පස්ස කරණඩලු ප්‍රාහණය කර්ඩලු එහන මන් දැංහානව මගේ සිත්තේ එකෙන්නේ මගේ මම කරන සියලූම පාපයන් මට පාපයන් කරන්න පුළුවන් කොහෙන්ද? තුන්දෝරෙන් තුන්දරන්නේ කරන්න කායකම් ම වචිකම මනෝකම්. එහෙන සබ්පාප පස්ස අකරනන් අකරණීය වූ සියලූම පාපයන් මොකොද කරඩුවන පස්ස කරන්නඕනම්. ප්‍රාහණය කරඩුම්. එලියට දාණ්ඩු. එනම් මම දැඟහනවා. සියලූම පාපයන් ප්‍රාහණය කරන්න නම් පස්ස කරඩ නම් එලියට දාණ්ඩෙන මංමොනාද ප්‍රාහණය කර්ඩුව. රාගය දේශය? යමෙක් තමාගේෙ සිතේ උපදින්ඩේන රාගේ දේශය මෝහය ප්‍රාහණය කරන්න දන්නවා නං අන්නේ පුද්ගලයට පුළුවන් සබ්පාප පස්ස අකරම දැම්බුදු හාමදුරෝ කියනවා. කුසල අස්ස උපසම්පදා. ඉස්සල්ලකිුව ප්‍රාහණය කරන්න ඕන මොක්ත් දැකීෙනවා? ආශ්‍රය කරණ් ෝනේ මොකක් දැතුළට ගණ්ඩෝනේ මොකක්ද කිය. සබ්පප පස් අකරන කුසල අස උපසම්පද. මම එහෙනක් කුසල ආශ්‍රය කරනවා කියලා මොකද කරණ්ඩෝනේ. මගේ සිතේ උපදන්නේෙන මෙත්තා කරුණා මුදිිතා උපෙක්කා විීතරා ගේීත දවේීත මොහ අනිච්චන් දුක්හමි ප්‍රනාාව දහම්මන් කියන සිති විලි. ආශ්‍රය කර සිතිවිලි ඇති කරගන්නටුව යමෙක් තමාගේ සිතේ උපදින්ඩෙන සියලූම පාප ප්‍රාහණය කරනවන ඒ පුද්ගලයාගේ සිත පිරිසිදු වෙනවා තමාගේ සිතේ උපදින්ඩෙන සියලූම පාපය අකරණීයද අපිරිසිදුුදී එ ලීට දානවන්නම් ප්‍රහණය කරවනම් සිතරමකොද වෙන්නේ සිත පිරිසිදුුව න්න සිත පිරිසිදු වෙන එක් ක්‍රමයක්. ඒගමම බුදු හාමුදුරුව කියනවා කුසල්ල අස්ස උපසම්පදා. තමාගේ සිත පිරිසිදුුවෙන දේ ඇැතුළට ගන්න. පිරිසිදු වෙන දේ. ලීට දාන්න අන්න එතකොට සිත පිරිසිඳුවන එක ක්‍රමයා. ඒවගේම පිරිසිදු දේ ඇතුළට ගණ්ඩ ආශරය කරන්නට අන්න සිත පිරිසිදුුවෙන තවත්. මෙ දෙකෙම වෙන්න සිත පිරිසිඳදුවෙෙන එක. එක් ස බදු හාමුදුරුවෝ කියනවා සබ්භ පාප පස්ස කරනන් කුසලාස්ස උපසම්පදා. එන යමෙක් මෙන්න මේ ක්‍රියාකාරකම් දෙක කරනවා නම්. ඒ පුද්ගිලට මොකොද වෙන්නේ.. සචිත්ත පරියෝ දපනංශවචිත්තය, අරිපූර්ණ වසයෙන් දපනය වෙනවා දමනය වෙනවා පිරිසිදුෙන. හේතන් බුද්ධ අනුශසන ඒක තමයි මේ බුද්ධ බව උදුරා දැමීමට කරනලද අනුස එකයි තීරුන්ද. දැන් අපට තේරෙනවා මේ ඔක්කූම ගාථාවලින් මොකද කියන්න. නිවන්දකින් දෙෙන මේ දුකෙම්මිදී නිදහස් වෙන්ඩෙන සවචිත්තය පරිපූර්ණවසයෙන් දපනය කරගඩෙන මොකද කරන්නුවනකි. දැම් ප්‍රත්්‍යයක්ෂ වට ො ක. Hey, නි බදු හාමුදුරුවෝ මෙචර වෙලාවක් අපිට මෙහෙම දෙපැත්තක් කිය කිය ඉඳලා. දැන් එක පාරම මෙහෙම කිය. සියලුදුකෙෙන් මිදී නිදහස් වෙන්ඩෝන නං එකම එක දෙයයි කරන්්ඩෝන කිය. එකම එක ධර්මයයි භාවිතා කරන්්ඩෝන. බුදුහාමුදුරුවෝ කියනවා සියලුදුකෙන් මිදී නිදහස් වෙන්ඩනං එකම එක ධර්මයයි භාවිතා කරන්්ඩෝනේ. ඒ තමයි ආනපානසති සමාධිය ආන පා. එහනම් අන්දන්තේරුම් ගණ්ඩෝන සියලුදුකෙම්විිදී නිදහස් වෙන්ඩනම් මම්මොනාද ආනකරඩෝන මම්මොනාද පාන කරන්න. මේක කොහෙ කරණ්ඩෝන ආනපාන වැඩත්ද එහන මං ආනකරන්්ඩෝනෙ මොනවද ආශ්‍රය කරණ්ඩෝනෙ මනුවද මෙත්තා කරුණා මුදිතා උපෙක්කා විතරාගේී විත දේශී විීත මෝහහි අනිච්චන් දුක්කා එන මං පාන කරන්්ඩෝනෙ මනුවද රාගය දේශේ සබ් පාප පස්සකරනං කුසලස්ස උපසම්ප එක තීරුග? න පාන සති සමාජ සති කියලා කිව්වේ මෙන්න මේ අපි අර ඉස්සල්ලා කතා කළ හේතු පල මොන අද හේතු තේ සංහේතු රාගය දේශය මෝහය හේතු මොකක්ද පලේ ජාති දම්ම ජාදම්ම ව්‍යධ ධම්ම මරම දම්ම දුක්ක දෝමනස්ත සෝක පරි දෙව්පායාස අන්න හේතු පල බදුහාහමුදුරුවෝ කියනවා සති කියලා කියන්නේ මෙන්න මේ හේතු පලධර්මයට බහාගලපා බලන්ඩු. එකයිකිවව යෝධහම්ම බුදු හාදුුරු ධර්මය කියලා මොක ඉලද ගැන්. හේතු පලදර. පටිච්ච සම්පාධය කළ විග්‍රහ කරන්න මොකක්ද හේතු. ඒවගේ බදදුහාරෝකකිනවා යෝවීනයෝ. නයවිනයක් තිය. එන මේ සති කියන්න මොකක්ද. යෝධම්මෝ යෝවිනා සෝභහසිත. හේතු පලධර්මයට බාගලපා බල නයවිනයට සසදා බලා කටයුතු කරනවට කියනවා සති කියල. එනම් මම හේතු පලධර්මයට බාගලපා බලා නයවිනයට සසදා බලා න අන්න ඒ කරන්ඩ ඇති කරගණ්ඩ පුළුවන් චිත්ත ඒකාග්‍රථාවයට කියනවා සමාධිය කිය. එහෙනම් ආන කරණඩෝන පාන කරන්ඩෝන මොන ඒක කේට අනුවද හේතු පලධර්මයට බාගලපා බලා නයවිනයට සසඳාව එකතරුග. ඇද අපි මේ ඔක්කෝගෙන්ම තේරුණ ඒගරිනිසා දැ බුදු හාමුදුුව කතා කරා බාල සමාගම සතන් සමාගම බාලයෝ පණ්ඩිතයෝ සේවනාචා සේවනාච කරණීයකරයිනී අස්ස පස් හිරි ඔතත් අහිරි අනවතක් ස විස සංකාර විසංකාර එක නිසා ආන පං පිනන් තරු ගණ්ඩුවන ආනපාන සති සමාදිය වඩනවාගේ ලබින් කොද කරන්නුවන් ඒ මත් ත මම්ම හෙමහාම. අර බුදුහාමුදුරුව බුද්ධුවෙනවා කියලා මොකක්ද දමනය කරගත්ති සිත. අර අංගුලි මාලග මොකද දමනය කළේ ආලවකගේ කිසාගෝතමිගේ පටාචාරග එ මම්මොකත දමනය කරගණඩවු එන මම සිත දමනය කරගන්නම කොද කරග මං සිත දමනය කරගන්නම කොද කරන්නු කැමතිකක් කියන්න සබ් පාප පස්ස කරන කුසලස් එහම නැත්ත අසේ වනාච බාලාන මා මේ බාල සමාගමු කෝකෙන් කිව්වා කියන්නේ එකම මොනතරම්සරල බහෙන එක තේරුග